මූලද්‍රව්‍ය සහ පරමාණු පිළිබඳව තොරතුරු සොයාගෙන යන Learn Science YouTube channel එකේ ගමනේදී අද ඔයාලට අරගෙන එන්නේ හයිඩ්‍රජන් ගැන. එහෙනම් අද අපි හයිඩ්‍රජන් ගැන සවිස්තර තොරතුරු ගොඩක් මේ පිළිබඳව දැනගමු. ඉතින් හයිඩ්‍රජන් කියන්නේ මූලද්‍රව්‍ය පවුලේ ඉන්න සරලම මූලද්‍රව්‍යය. ඒ වගේම ගොඩක්ම වැදගත්ම මූලද්‍රව්‍යයක් තමයි හයිඩ්‍රජන් කියන්නේ. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ ව්‍යුහය. හයිඩ්‍රජන් පරමාණුව ගත්තාම ඒකේ මැද තියෙන න්‍යෂ්ටිය ප්‍රෝටෝන එකක් සහ නියුට්‍රෝන එකක් තියෙනවා. ප්‍රෝටෝන ධනාරෝපිතයි, නියුට්‍රෝන වල කිසිම ආරෝපණයක් නැහැ. ඒ වගේම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනිය මෙන්න මේ විදිහට පළවෙනි ශක්ති මට්ටමේ වලාවක් විදිහට චලනය වෙමින් තියෙනවා. මේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ සරලම ආකාරය. ඉතින් ස්වභාවයේ පවතින හයිඩ්‍රජන් ආකාර කීපයකින් තියෙනවා. ඒ ගැනත් අපි බලමු. දැන් බලමු හයිඩ්‍රජන් පරමාණුවේ මිනුම් කීපයක් ගැන. හයිඩ්‍රජන් පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය එකයි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ඕනෑම පරමාණුවක ප්‍රෝටෝන ගණන. ඊළඟට පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය ආසන්න වශයෙන් දෙකයි. හරියටම කියනවනම් 1.008ක්. පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුක අඩංගු වන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. ඊළඟට හයිඩ්‍රජන් වල සංකේතය කැපිටල් H අකුරෙන් දක්වනවා. ඉතින් ස්වභාවයෙන්ම පවතින හයිඩ්‍රජන් තුන් ආකාරකින් පවතිනවා. ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ටිට්‍රියම්. ප්‍රෝටියම් ආකාරය දැක්ගත්තොත් ඒකේ නියුට්‍රෝනයක් නැහැ, ප්‍රෝටෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් පමණයි තියෙන්නේ. ඉතින් සම්මත හයිඩ්‍රජන් පරමාණුව මේ විදිහට ලියන්න පුළුවන්. H1 කියලා. ඒක ඩියුටීරියම් පරමාණු පුංචි වෙනසක් තියෙනවා. ඒකේ ප්‍රෝටෝනයක් සහ නියුට්‍රෝනයක් න්‍යෂ්ටි අඩංගු වෙලා තියෙනවා. ඒත් එකම ඉලෙක්ට්‍රෝනියකුත් තියෙනවා. ඉතින් ඒකේ ස්කන්ධ ක්‍රමාංකය H12 කියලා මේ විදිහට දක්වන්න පුළුවන්. 2 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය, 1 කියන්නේ පරමාණුක ක්‍රමාංකය. ඊළඟට ට්‍රිටියම්. ට්‍රිටියම් වල තවත් වෙනසක් තියෙනවා. නියෂ්ටියේ නියුට්‍රෝන දෙකක් සහ ප්‍රෝටෝන එකක් තියෙනවා. ඊළඟට වටේට ඉලෙක්ට්‍රෝන එකක් පමණක් තියෙනවා. ඉතින් ඒකේ සම්මත ආකාරයේ මේ විදිහට H1 3 කියලා දක්වන්න පුළුවන්. 1 කියන්නේ පරමාණුක ක්‍රමාංකය. මේ තුනේ ඉලක්කයෙන් දක්වලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය. ඊට පස්සේ හයිඩ්‍රජන් කොහොමද මේ පැතිරීම, ඒ ගැන ඊළඟට හොයලා බලමු. ඉතින් හයිඩ්‍රජන් කියන්නේ විශ්වයේ තියෙන බහුලම මූලද්‍රව්‍ය වුණාට ඇත්තම ඒකට හේතු වෙන්නේ මේ හයිඩ්‍රජන් පරමාණු තියෙන සැහැල්ලු බව. ඉතින් හීලියම් වගේ 3 ගුණයක් විතර තියෙනවා හයිඩ්‍රජන්. එතකොට බරින් ගත්තාම පෘථිවි පෘෂ්ඨයේ බරින් 0.14ක් තියෙන්නේ හයිඩ්‍රජන්. බහුලම කිව්වට සැහැල්ලු බව නිසා බර ගත්තාම මේ වගේ අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ඒ කියන්නේ හයිඩ්‍රජන් ජලයේ සංඝටකයක් නිසා සාගර, අයිස්, ගංගා, මිල්, වායුගෝලයේ ඔය හැම තැනම ජලයේ කොටසක් විදිහට තියෙනවා. ගැන විශාල ප්‍රමාණවලින් තියෙනවා ඒ ස්ථානවල. ඊට පස්සේ කාබනික සංයෝගවල කොටසක් විදිහට හයිඩ්‍රජන් පවතින එකත් වැදගත් කාරණයක්. ඒ කියන්නේ සතුන් සහ ශාකවල එළවලු පළතුරු සත්ව කොටස්වල හයිඩ්‍රජන් වැදගත් සංඝටකයක්, අනිවාර්ය සංඝටකයක්. ඊළඟට තවත් කාරණයක් තමයි පෙට්‍රෝලියම් වලත් හයිඩ්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා. එන පෙට්‍රෝලියම් හඳුන්වනවා හයිඩ්‍රෝකාබන කියලා. ඒ කියන්නේ පෙට්‍රෝලියම් වල හයිඩ්‍රජන් සහ කාබන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට පස්සේ තවත් ඒ කියන්නේ ඕනෑම මූලද්‍රව්‍යයකට වඩා කාබන් සංයෝග වැඩි. ඊළඟට හයිඩ්‍රජන් සියලුම සංයෝග වල පහ අඩංගු වෙලා තියෙන නිසා ඒ කියන්නේ වෙනත් මූලද්‍රව්‍යත් එක්ක සංයෝග විදිහට තියෙනවා. ඉතින් සංයෝග ගත්තාම ඒ සංයෝග අතරින් වැඩිම
වශයෙන් තියෙන සංඝටකේ හයිඩ්‍රජන් කිව්වොත් නිවැරදි. ඊළඟට හයිඩ්‍රජන් වල ಗುಣ. ඒව ගැන සලකලා බලමු. මොනවද හයිඩ්‍රජන් වල ಗುಣ කියලා. ඒතර වැදගත්ම රසායනික ගුණය තමයි ඔක්සිජන් එක්ක දහන වෙලා ජලය හදන එක. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් සංයෝග වෙලා ජලය හදනවා. අපේ පෘථිවියේ ජීවයට හේතු වෙන්නේ ඔන්න ඔය කාරණේ. ඉතින් මේ හයිඩ්‍රජන් කියන නම වැටලා තියෙන්නේ ග්‍රීක වචනයකින් ව්‍යුත්පන්න වෙලා, ඒ කියන්නේ ජලය සාධාරණ කියන අර්ථයෙන් තමයි මේ හයිඩ්‍රජන් කියන නම ආවේ. ඊළඟට තව ගුණයක් තමයි වර්ණයක් නැහැ, ඊළඟට ගන්ධයක් නැහැ, රසක් නැහැ. ඒත් එක්කම තවත් විශේෂ කාරණයක් තියෙනවා, ගිනි ගන්නා සුළුයි. ඊළඟට හයිඩ්‍රජන් අනිවාර්යයෙන් වායුවක් ලෙස පවතින්නේ. වායුවක් කිව්වේ දැන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා ද්වි පරමාණුක අණුවක් විදිහට තමයි පවතින්නේ වායුවක් විදිහට. එතකොට ඒකේ ඝනත්වය ඉතාමත් අඩුයි. ඊළඟට කාබනික ද්‍රාවකවල ජලයට වඩා තරම දියවීමේ ගුණයක් තියෙනවා. ඊළඟට තවත් කාරණයක් තියෙනවා, කවුරු ගොඩක් අය නොදන්න කාරණයක්. බොහෝ ලෝහ මගින් හයිඩ්‍රජන් අවශෝෂණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් යොදවල බොහෝ ලෝහ මගින් මේ අවශෝෂණය කිරීමේ හැකියාව තියෙන නිසා ඒ කාරණය පාවිච්චියට අරගෙන වානය මගින් හයිඩ්‍රජන් අවශෝෂණය කරගෙන බිඳෙන සුළු වානේ නිපදවීම සිදු කරනවා. ඊළඟ සාමාන්‍ය උෂ්ණත්වයේදී හයිඩ්‍රජන් ඉතාමත් ප්‍රතික්‍රියාශීලී නැහැ. ඒ කියන්නේ අක්‍රියයි කියලා කිව්වොත් නිවැරදි. නමුත් මේ උත්ප්‍රේරක එහෙම නැත්නම් ඉහළ උෂ්ණත්වවලදී ඔය හයිඩ්‍රජන් සක්‍රිය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම සක්‍රිය වුණොත් නම් ප්‍රතික්‍රියාශීලී බවක් තියෙනවා හයිඩ්‍රජන් වල. ඊළඟට දැන් රිද්දී, තඹ, ඊයම්, බිස්මට්, රසදිය, ඔන්න ඔය වගේ ලෝහවල ඔක්සයිඩ් ඊළඟ ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන්. එහෙම ප්‍රතික්‍රියා කරලා නිදහස් ලෝහ නිස්සාරණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් නයිට්‍රේට, නයිට්‍රයිට්, සෝඩියම් පොටෑසියම් වල සයනයිඩ් ඔන්න ඔය වගේ ගොඩක් සංයෝග ඒවයි ලෝහමය තත්ත්වයට අඩු කිරීම සිදු කරනවා. ඊළඟට තවත් ප්‍රතික්‍රියාශීලීත්වය ගැන කතා කරොත්, රසායනික ගුණය ගැන කතා කරොත් සෝඩියම් හයිඩ්‍රයිඩ්, පොටෑසියම් හයිඩ්‍රයිඩ්, ඊළඟට හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ෆොස්ෆරස් හයිඩ්‍රයිඩ් ඔය වගේ හයිඩ්‍රයිඩ් නිපදවන්න අවශ්‍ය මූලද්‍රව්‍ය, ඊළඟට ලෝහ, ලෝහ නොවන ද්‍රව්‍ය ගණනාවක් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒත් එක්කම තව එකක් කියන්න තියෙන, පරමාණුක හයිඩ්‍රජන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමගත්, ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ත් නිබද වීමට ක්‍රියා කරනවා. ඒ කියන්නේ දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ තුවාල සේදීම් වගේ ගොඩක් කාර්යයන් කරන සංයෝගයක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. එහෙනම් ඊළඟට අපි බලමු හයිඩ්‍රජන් වල භාවිතය ගැන. ගුණ ගැන කතා කරනකොට භාවිතයේ සුළු වශයෙන් කතා කරුණා. නමුත් ආයිමත් බලමු අපි භාවිතය කොහොමද කියලා. ඉතින් වැදගත්ම භාවිතය තමයි හයිඩ්‍රජන් යොදාගෙන ඇමෝනියා සංශ්ලේෂණය කිරීම. ඇමෝනියා වල තියෙන්නේ ඇමෝනියා අණුවක් ගත්තාම නයිට්‍රජන් පරමාණුවකුයි හයිඩ්‍රජන් පරමාණු තුනකුයි සංයෝග වෙලා තියෙන්නේ. ඉතින් ඇමෝනියා හදන්න, ඇමෝනියා කියන්නේ වැදගත් කාර්මික ද්‍රව්‍යයක්, රසායන ද්‍රව්‍යයක්. අන්නේ එතෙන්දී වැදගත් කාර්යයක් සිදු කරන හයිඩ්‍රජන්. ඊළඟට හයිඩ්‍රජන් භාවිතය නිසා ඉන්ධන පිරිමහදු කරනකොට හයිඩ්‍රජන් මගින් බිඳ වැටීම, ඒ කියන්නේ හයිඩ්‍රෝකැක් කිරීම, ඊළඟට සල්ෆ ඉවත් කිරීම, ඔන්න ඔය වගේ කරුණු මේකෙන් සිදු කරන්න හයිඩ්‍රජන් යොදා ගන්නවා. තව එකක් තමයි ඝන මේදය ලබා ගැනීමට. ඒ කියන්නේ අසන්තෘප්ත එළවලු තෙල්වල උත්ප්‍රේරක හයිඩ්‍රජන් කරණය තුළ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන. තව එකක් තමයි අභ්‍යන්තර දහන එන්ජින් තුළ හයිඩ්‍රජන් දහනය කරන්න පුළුවන්. හයිඩ්‍රජන් ඉන්ධන
සෛල බලය සැපීමේ ක්‍රමයක් විදිහට සොයා බලමින් පවතින. ඒ ගැන පර්යේෂණත් සිදු කරමින් පවතින. නමුත් එතෙන්දී ජපානයේ ඉස්සර වෙලා තියෙනවා, පෙරමුණ අරගෙන තියෙනවා. ඒගොල්ලෝ දැන් සැලසුම් හදලා ඉවරයි හයිඩ්‍රජන් වගේ ඉන්ධන සාදා ගැනීමේ ක්‍රමයක් පිළිබඳ. ඉතින් ඒක ජනප්‍රිය වීමට එක හේතුවක් තමයි දැන් පෙට්‍රෝලියම් වගේ ඒවා දහනය කිරීමේදී කාබන් නිදහස් වෙනවා පරිසරයට. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩි වෙනවා. නමුත් හයිඩ්‍රජන් මගින් එහෙම පරිසර හානියක් සිදු වෙන්නේ නැහැ. ආන් ඒ නිසා හයිඩ්‍රජන් කෙරෙහි ගොඩක් නැඹුරු වෙමින් පරීක්ෂණ සිදු කරනවා. ඉතින් ජපානයේ ඔන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ ළඟදිම ඒගොල්ලොත් ඒකේ වැඩ පටන් ගනී. ඊළඟට කාබනික රසායනික නිෂ්පාදනයේදී යොදා ගන්නවා. ඊළඟට හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් රොකට් ඉන්ධන විදිහටත් පාවිච්චි කරනවා. දහනය වීමේ ගුණය නිසා ඔක්සිජන් ඊළඟට ෆ්ලෝව සමග සංයෝජනයක් විදිහටත් න්‍යෂ්ටික ශක්තියෙන් ප්‍රචලිත වන රොකට් ප්‍රචාලකයක් විදිහටත් හයිඩ්‍රජන් යොදා ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. තවත් තියෙනවා හයිඩ්‍රජන් ඉන්ධනවල සෛල බලය සැපීමේ ක්‍රමයක් ලෙස සොයා බලමින් පවතිනවා. ඒසර ඒක ආකාරණයේ ඉස්සලත් කියුණා ජපානය වගේ රටවල් මේ පරීක්ෂණ සිදු කරමින් තියෙන්නේ. හොඳයි, ඊළඟට හයිඩ්‍රජන් වල බලපෑම ගැන බලමු. මුලින්ම සෞඛ්‍ය බලපෑම. හයිඩ්‍රජන් සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් සිදු කරනවද කියන එක හඳුනාගමු. දැන් හයිඩ්‍රජන් අතිශයින් දැවෙන සුළුයිනේ. ඉතින් බොහෝ ප්‍රතික්‍රියා නිසා ගින්නක් එහෙම නැත්නම් පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. අන්න එතන තමයි සෞඛ්‍ය බලපෑම තියෙන්නේ. නැත්නම් වෙන හයිඩ්‍රජන් වල විෂ ගතියක් නැහැ. එතන පිපිරීම නිසා වායු වායු මිශ්‍රණ රණ පුපුරන සුළු වෙන්න පුළුවන්. අන්න එතෙන්දී අනුතුරු පිළිබඳව තමයි ඒ අහිතකර තත්ත්වයේ තියෙන්නේ හයිඩ්‍රජන් නිසා. ඊනකට මේ වායුවේ අධික සාන්ද්‍රණය ඔක්සිජන් ඌණතාවයෙන් යුත් පරිසරයක් ඇති කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතන මොකද්ද බලපෑම? ඔක්සිජන් අඩු වෙන්න පුළුවන් හයිඩ්‍රජන් වැඩිපුර තියෙන තැනක. එවැනි වායු ගෝලයක් ආශ්වාස කරන පුද්ගලයන්ට මෙන්න මේ රෝග ලක්ෂණ ඇති වෙනවා. හිස රදය, කන් නාද වීම, ඒ කියන්නේ කන හෝගානවා, එන කරකැවිල්ල, නිදිමත, සිහිසුන් බව, ඔක්කාරය, වමනය, ඒ වගේ ලක්ෂණත් එක්ක සියලු ඉන්ද්‍රියන්ගේ අවපාතය, ඒ කියන්නේ අක්‍රීය වීම වගේ රෝග ලක්ෂණ අත්විඳීමේ ප්‍රවණතාවයක් තියෙනා මේ කාරණේ නිසා. ඊළඟට ඒ අහිතකර තත්ත්ව පැමිණෙන පුද්ගලයාගේ සම නිල් පැහැය වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට සමහර අයට මරණය බව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මොනවද හයිඩ්‍රජන් වල තියෙන පාරිසරික බලපෑම්? ඒකත් අපි බලමු. පරිසරයේ තියෙන හයිඩ්‍රජන් ගත්තා. දැන් පෘථිවි පෘෂ්ඨයේ තියෙන හයිඩ්‍රජන් 0.15ක්. ඒක ජලයේ ප්‍රධානම සංඝටකය. ජලය අපි දන්නවා ගොඩබිම, ඊනට වායුගෝලය, ජීවීන් තුල ඔය හැම තැනම තියෙනවා. එහෙනම් ඒ හැම තැනම සංඝටකයක් තමයි හයිඩ්‍රජන්. ඊනට හයිඩ්‍රජන් වල ppm 0.5ක ජල වාෂ්ප ලෙස විචල්‍ය අනුපාතය වායුගෝලයේ තියෙනවා. කියන වායුගෝලයේ තියෙන ප්‍රමාණය තමයි මේ මැනලා තියෙන්නේ. ඊළඟට හයිඩ්‍රජන් ජෛව ඉන්ධනවලත් ජෛව ස්කන්ධවල, ඒ කියන්නේ ප්‍රධාන සංඝටකයක් වෙනවා. ඒතර බරෙන් ගත්තාම 14ක් අඩංගුයි ජෛව ස්කන්ධවල. ඔන්නෝම පරිසරික බලපෑමක් තමයි අපිට හයිඩ්‍රජන් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අහිතකර බලපෑමක් ගැන කියන්න දෙයක් නැහැ. මොකද ජලයේ සංඝටකයක් නිසා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු. ඊළඟට අපට ලැබෙන්න තියෙන්නේ 5 වෙනි මූලද්‍රව්‍ය පිළිබඳව.